වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ කොන්දේ අමාරුවට ගොදුර වූ ළමුන් වෛද්‍ය සායනවලට පැමිණීම මෙවන විට වර්ධනය වී ඇති බවයි. ටෙස්ටමෝල් ඩබල් වාසිබැක් ගාන 50ක් අඩුයි ග්‍රෑම් 50ක් වැඩි දැන් ග්‍රෑම් 450ක් වත් රුපියල් 780යි. අපේ සායනයේ කොන්ද කැකුමත් එක්ක එන ළමයිගේ ප්‍රමාණ ගත්තොත් 10% 20%. ඒ ප්‍රමාණය එන වැඩි වෙනවා. පාසල් පොත් බෑග් එකේ බර මූලික හේතුවක් වශයෙන් අපි හඳුනාගෙන තියෙනවා. පොත් බෑග් එකේ බර නිසා ස්පයිනල් කෝඩ් කියන එක සුසුම්නාව එක පැත්තකට ඇදෙනවා. සාමාන්‍ය පිළිගත් ක්‍රමයක් තමයි ළමයේ ඇඟේ බරෙන් 10% තමයි පොත් බෑග් එකේ බර වෙන්න ඕනේ. සාමාන්‍යයෙන් 6 වසර 7 වසර විතර සිටින දරුවෙක්ගේ බර දල වශයෙන් කිලෝ 25 සිට 35 දක්වා වගේ බරක තමයි කොහොමත් ඉන්නේ. ඉතින් ඒ අය කිලෝ 15ක 20ක බෑගයක් ඔසවන් යනවා කියන්නේ ඒ අයගේ ශරීර බරෙන් 50%කටත් වැඩි බරක් ඔසවාගෙන යනවා. ඉතින් මේ නිසා දරුවන්ගේ බෙල්ලේ කොඳුවැට පෙළ ඉහළ කොටස සහ පහළ කොටසේ වේදනාව ඇතිවෙنده එක සාධකයක් විදිහට අපි දකිනවා. ඒත් එක්කම ඒ අයව අපිට සමහර වෙලාවට දීර්ඝකාලීන ප්‍රතිකාරවලට යොමු කරන්න සිද්ධ වෙනවා. කෙසේ වෙතත් පාසල් බෑගේ බර වැඩිවීම හේතුවෙන් දරුවන්ට ඇතිවන ගැටලු යම් තරමකින් හෝ මගහරවා ගැනීමට පිළිගත් ක්‍රමවේදයන්ද පවතිනවා. නියම බෑග් එකේ දිග ඒ ළමයිගේ බෙල්ලේ ඉඳන් ඉන දක්වා කොන්ද දිගට සමානව වෙන්න ඕනේ. පොත් ටික බෑග් එකේ සම්පූර්ණ පිරිලා ඇඟත් එක්ක හේතුවලා තියෙන්න ඕනේ. එතකොට මේ බෑග් එකත් ඇඟේ කොටසක් වාගේ. එහෙම කරනකොට බර ඇඟ පුරාම එක සමානව බෙදිලා යනවා. එතකොට කොන්ද කැකම අඩු වෙනවා. ෂෝල්ඩර් ස්ට්‍රැප් කියන එක හොඳට කුෂන් කරලා තියෙන්න ඕනේ. බෑග් එකේ කම්පාර්ට්මන්ට්ස් බෙදිලා තියෙන්න ඕනේ. පොත් එක පැත්තයි වතුර බෝතල්, පෙන්සල් බොක්ස්, කෑම පෙට්ටිය. ඊට පස්සේ ඉතාම වැදගත් එක තමයි ඉන වටේ පටියක් යන්න ඕනේ. මෙරට අනාගතයේ උරුමකරුවන් මෙලෙස දීර්ඝකාලීනව රෝගීන් වීමේ අවතාරණම මගහරවා ගැනීම සඳහා කඩිනමින් පිළියම් සෙවීම අධ්‍යාපන බලධාරීන්ට පැවරෙන පැහැර හැරිය නොහැකි වගකීමක් නොවන්නේද? දරුවන්ගේ පොත් බෑග් බරයි කියන කාරණාව සම්බන්ධයෙන් සාකච්ඡාව ආරම්භ කළේ බන්දුල ගුණවර්ධන ඇමතිවරයා අධ්‍යාපන ඇමතිලා ඉන්න කාලේ. ප්‍රමිතියෙන් යුතු බෑග්යක් අඳුන්ලා දුන්නා. ඒ බෑග් සම්පූර්ණයෙන්ම අලුතෙන් හදන්න කියලාත් කිව්වා. විශාල ප්‍රචාරයක් ගෙනිච්චා. දැන් එක්කෝ අපි ඒ දවස්වලත් කිව්වා මේ බෑග් බිස්නස් එකක් මේ කරන්නේ අවංක ඌමනාවක් නැහැ කියන කාරණාව. දැන් බන්දුල ගුණ ඇමතිවරයාගෙන් පස්සේ අධ්‍යාපන ඇමතිවරු ගණනාවක් ආවා. ඒ කිසි කෙනෙක් මේක ගාණක්වත් නැහැ. යාටත් ගාණක්වත් නැහැ. ඊළඟ කාරණාවත් පෙළ පොත් කොටස් තුනකට පොත ගානවයි කියලා කිව්වා. ඒක ඉස්සරහට තීරණ ගන්න දෙයක් නැහැ. අඛණ්ඩව කරගෙන යන්න තමයි තියෙන්නේ කියලා අපිට කියන්න දෙන්නේ.